අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි මෑකරල් වලින් වෙනස්ම විදිය රස කෑමක් හදමු. මේක හරිම රසයි. ඒ වගේම ගුණයි. ඒ වගේම හරිම පෙනුමයි. ගෙදර පාටි එකක් තියෙන වෙලාවකට මේ වගේ dish එකක් හදලා මේසෙට තිබ්බම හරිම ලස්සනයි. වැඩි වේදමක් යන්නේත් නැහැ. හරි මන්ට හදා ගන්නත් පුළුවන්. එහෙමනම් අපි බලමු මේ වගේ මෑකරල් dish එකක් හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ තියෙන්නේ මෑකරල්. මේ මෑකරල් ටික ගෙදර වවපුවා. වස විස මොකුත්ම නැහැ. ඔයගොලු කඩේ මෑකරල් ගන්නකොට හොඳට හොදලා අරගන්න. ඊට පස්සේ මෑකරල් ටික කෙලින්ම උතුරන වතුර එකකට දාගන්න. දැන් මේ වතුර එකට ලුණු ටිකක් එකතු කරගන්න. විනාඩි 2 3ක් යනකොට මෑකරල් ටික මැලවෙනවා. එතකොට ලිපෙන් එළියට ගන්න. ඔයගොලු ගත්ත මෑකරල් ටිකක් මෝරපුවා නම් මීට වඩා ටික වෙලාවක් යයි. අපිට මේ මෑකරල් ටික පහසුවෙන් නමන්න පුළුවන් ගානට මැලුණාම ඇති. දැන් මේ මෑකරල් කොන් දෙකෙන් කඩලා නූල් අරගන්න. අපි එක තම්බන්න කලින් කරේ නැත්තේ තම්බනකොට මෑකරල් ඇතුළට වතුර යන්න පුළුවන් නිසා. මොකද මෑකරල් බටයක් වගේනේ තියෙන්නේ. දැන් අපි මෑකරල් ස්පයිරල් හැඩයට හදාගමු. මේක මේ වගේ ස්ටික් එකක හදාගන්නත් පුළුවන්, අතින් හදාගන්නත් පුළුවන්. මම ක්‍රම දෙකෙන්ම හදන විදිය ඕගොල්ලන්ට කියලා දෙන්නම්. අපිට ස්පයිරල් එක ඕන දිග ප්‍රමාණයට මෑකරල ස්ටික් එකට අල්ලලා තියාගෙන මේ විදියට ස්ටික් එකට අහු වෙන්න ඔතා ගන්න. ඊට පස්සේ මෑකරලේ අග ටික ලිහිල්ලෙන්නේ නැති වෙන්න අන්තිමට ඔතපු මෑකරල් කොටස අස්සෙන් දාගන්න. දැන් තද කරගන්න. මේ බලන්න. දැන් හිමීට ස්ටික් එක එළියට ඇදලා අරගන්න. මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඊළඟට මම අතින් ස්පයිරල් එක හදන විදිය පෙන්වන්නම්. මේ විදිහට මෑකරල දෙකට නමලා ඒක වටේට ඉතුරු ටික උපා ගන්න. දැන් කලින් වගේම අග කොටස ලිහෙන්නේ නැති වෙන්න අන්තිමට ඔතපු රවුම ඇතුලෙන් දාලා තද කරගන්න. මෙන්න මේ වගේ. ඔයගොල්ලන්ට පැහැදිලි නැත්තම් මම තව එකක් පෙන්වන්නම්. අපි තවත් එකක් හදන විදිය බලමු. දැන් නම් ඔයගොල්ලන්ට මේ ස්පයිරල් මෑකරල හදන විදිය හොඳටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. අග කොටස තමයි හරියට තද කරගන්න ඕනේ. නැත්තම් අපි dish එක හදනකොට ඒක ලිහෙන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්න ඕනේ. එහෙමනම් අපි දැන් මේ මෑකරල් dish එක හදමු. මුලින්ම pan එකක් ලිපේ තියලා ඒකට බටර් මේස හැන්දකට අඩු ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් ඒකට පොඩියට කපාගත්තු එහෙම නැත්නම් තලාගත්තු ඉඟුරු සුදු ලුණු මේස හැන්දක් විතර එකතු කරගන්න. දැන් පොඩියට කපාගත්තු ලුණු මේස හැන්දක් විතර එකතු කරගෙන ටෙම්පරාදු කරගන්න.
දැන් අපි හදාගත්තු මෑකරල් ස්පයිරල් ටිකත් ටෙම්පරාදුවට එකතු කරගන්න. දැන් ලුණු ටිකක් එකතු කරගන්න. ඊළඟට ඔයිස්ටර් සෝස් තේ හැඳි කාලකටත් අඩු ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් සෝයා සෝස් මෙසේ හැන්දක් විතර එකතු කරලා කලවම් කරගන්න. ඊළඟට සීනි තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. දැන් ලොකු ලුණු රවුන්ඩ් ටිකක් එකතු කරගන්න. ඊළඟට හීනියට කපාගත්තු ඕමිල්ස් කරල් දෙකක් විතර එකතු කරලා කලවම් කරගන්න. දැන් තලයට තේ හැන්දක් විතර එකතු කරගන්න. අන්තිමට ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරලා කලවම් කරගන්න. අපි දැන් මේ ඩිෂ් එක හදලා ඉවරයි. අපි දැන් මේක වෙන ප්ලේට් එකකට මාරු කරගමු. මේ බලන්න මේ ඩිෂ් එකේ ලස්සන මේක මෑකරල් කියලා කියන්නවත් බෑ. වෙනසකටත් එක්ක ඔයගොල්ලෝ මේ වගේ ස්පයිරල් මෑකරල් එකක් හදාගෙන රසවිඳී කියලා මට හිතෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්තම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එක toll කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.